ගෞරවනීය ස්වාමින් වහන්ස, නලීමි තුමනි, මුලාසනේ ඒ විද්වත් මණ්ඩලයේ සාමාජිකයනේ, දෑවර ආරාධිත අමුසනේ, දෑවර සහෝදරිනේ, සහෝදරවරුනි, උස්තාද් මන්සූර් මැතිතුමා මේ ගැන තිබෙන උත්සාහය, මේ අභ්‍යාසය මං හිතනවා ලංකාවේ ආගම් අතර සංහිඳියාවක් ඇති කිරීම සඳහා කිසියම් ආකාරයකට හැරුම් ලක්ෂයක් ගෙන දෙන අවස්ථාවක් කියලා තමයි මට කියන්න පුළුවන් වෙන්නේ. මම මන්සූර් මැතිතුමා එක සාකච්ඡාවකට සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබුණා පෙරේදා. ඒ සාකච්ඡාවේදී මට පේරුණා ඔහු සතුව තිබෙන මේ බහුශ්‍රිත භාවය. අල් කුරාන් ග්‍රන්ථය පිළිබඳව විතරක් නෙමේ, ඒ ග්‍රන්ථය මතුවෙච්ච සමාජ වකවානු, ඒ සන්දර්භය පිළිබඳව ඉතාමත්ම ගැඹුරු අවබෝධයක් එතුමාට තියෙනවා. ඒ වගේම ලංකාවේ අද පවතින සමාජ සන්දර්භය පිළිබඳවත් එතුමාට ඉතාමත්ම ගැඹුරු අවබෝධයක් තියෙනවා. මට හරි පුදුම හිතුණා එතුමා ඉදිරිපත් කරපු ඒ කරුණු සම්බන්ධව. ඉතින් මේක ඉතා වැදගත් අවස්ථාවක්. ඒ වගේම මන්සූර් මැතිතුමා මේක දෙමළ භාෂාවෙන් තමයි ලියලා තියෙන්නේ. ඒක පරිවර්තනය කරලා තියෙන්නේ අයුබ්, සිංහලට පරිවර්තනය කරලා තියෙන අයුබ් මැතිතුමා. එතුමාත් අද මේ සභාවේ ඉන්නවා. ඉතින් අපි හුඟක් අවස්ථාවක දැන් අපි මේ ජීවත් වෙන මේ වගවානුව තුළ ආගම් අතර කිසියම් ආකාරයක නොසන්සුන්තාවයක් ඇති වෙලා තියෙනවා. ඒක ස්වභාවිකව ඇති වෙච්ච එකක් ලා නෙමේ. මම විශ්වාස කරන විදිහට ඒක කෘත්‍රිම එකක්, ඒක ඇති කරපු එකක්. ඒ නිසා කෙසේ නමුත් ඒක ඉතාමත්ම බහැරක තැනකට තල්ලුවේගෙන යනවා. විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය ජාලවල මේ ආගම් පිළිබඳව පිළිබඳව ඉදිරිපත් කරන යම් යම් අදහස් ඉතාමත්ම සමහර ඒවා හරි දුකයි. ඒ වගේ දේවල් දකින්න හරිම කටුකයි, හරිම මෙලෙචයි. ඉතින් මේ මෙවැනි තත්ත්වයකදී මෙවැනි ග්‍රන්ථයක් හරහා මම හිතනවා මේ ආගම් අතර සංහිඳියාවක් ඇති කිරීම සඳහා කිසියම් ආකාරයක නව ආකාරයේ වැඩපිළිවෙලක් ඉදිරියට ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හිතනවා හුඟක් අවස්ථාවල ඉස්ලාම් ධර්මයේ සහ අල් කුරානයේ පිළිබඳව වැරදි මතවාදයක් සමාජයේ ගොඩනැගීමෙන් පවතිනවා. ඒ නිසා මේ කාර්ය ඉතා වැදගත් අවස්ථාවක් හැටියට මම සලකනවා. ඒ වැරදි අදහස් වලට පිළිතුරක් හැටියටවත් නෙමේ, ඒ මතවාද සමග කිසියම් ආකාරයක ගනුදෙනුවක් කරන්න, බොහොම යහපත් විදිහට, අහිංසාවාදී විදිහට ගනුදෙනුවක් කරන්න අවස්ථාවක් කරගන්න මේක පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ලංකාවේ අද අපිට අවශ්‍ය කරන ප්‍රධාන කාරණා දෙකක්. එකක් තමයි මේ රටේ සමගි සන්ධානය ගොඩනැගීම සඳහා. එතකොට ආගම් අතර තියෙන සමගි සන්ධානයක් ගොඩනගන්න එපා. ජාතීන් අතර සමගි සන්ධානය ගොඩනගින්නට පෙර අද අපිට පේන දේ තමයි ආගම් අතර සමගි සන්ධානයක් ගොඩනගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ ආගම් අතර සමගි සන්ධානයක් ගොඩනගන්න තමන්ගේ ආගම් තුලත් මේ කතිකාවත, මේ සංවාදය ආරම්භ කර යුතුව තිබෙනවා. ඉතින් මං හිතනවා මේක හරිම සාධනීය ලක්ෂණයක්. මොකද මම මීට වසර දෙකකට පෙරාතුවත් මේ තෆ්සීර් ග්‍රන්ථයක්, නැත්නම් මේ අල් කුරානයට වෙනුවෙන් ඉදිරිපත් කරපු අර්ථකථනයක් සම්බන්ධව මෙම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීම මටත් අවස්ථාවක් ලැබුණා කතාවක් කරන්න. හැබැයි ඒ අර්ථකථනය කරලා තිබුණේ
ලාංකිකෙක් නෙමේ පකිස්තානු ජාතික විද්වතෙක්. එතුමාගේ ග්‍රන්ථය පිළිබඳව තමයි මම අදහස් ප්‍රකාශ කරන්න ලැබුණේ. මේ අවස්ථාව සුවිශේෂී වන්නේ උස්තාද් මන්සූර් මැතිතුමා ශ්‍රී ලාංකිකයෙක් හැටියට මේ කර්තව්‍යයට අත ගහපු නිසායි. ඒ නිසා මම හුඟක් වෙලාවට කල්පනා කරනවා මේ අපේ සෑම ආගමකම තියෙනවා මේ වටිනාකම් පද්ධති දෙකක් මම දකින විදිහට. එකක් අපි කියනවා කේන්ද්‍රීය ඇගයුම් පද්ධතිය කියලා. කේන්ද්‍රීය වටිනාකම් පද්ධතිය. ඒවා අපේ ආගමටම තමයි සුවිශේෂී වෙලා තියෙන්නේ. ඒවා ගැන අනිත් ආගම් වැඩිය තකන්ද අවශ්‍යතාවයක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි අදහන දෙවියන් වහන්සේ වෙන්න පුළුවන්, පරලෝක සංකල්පය වෙන්න පුළුවන්, මරණින් මතු පැවැත්ම පිළිබඳ දේවල් වෙන්න පුළුවන්, අපේ විශ්වාසයක් වෙන්න පුළුවන්, අපේ ඇදහිලි ක්‍රම, චාරිත්‍ර වාරිත්‍ර, ඒවා අපේ කේන්ද්‍රීය වටිනාකම් පද්ධතියට අයිති වෙනවා. ඒ වගේම සෑම ආගමකම තියෙනවා මේවට කියනවා බෙදා හදා ගන්න පුළුවන් වටිනාකම් පද්ධතියක්. එයාට ඒවට අපි කියනවා shared values කියලා. ඒවා සෑම ආගමකටම පොදුයි. දැන් උදාහරණයක් වශයෙන් බලන්න, සෑම ආගමකම අහිංසාව ගණනවා. සෑම ආගමකම දානය දෙනවා, දීම. සෑම ආගමකම ආදරය, කරුණාව, දයාව කියා දෙනවා. ඒ වගේම අධ්‍යාත්මික භාවය පිළිබඳ spirituality, ඊළඟට භාවනාව, කැප කිරීම, අනිකාට සේවය කිරීම, ගරුත්වය, මේවා සෑම ආගමකම තියෙන shared values, බෙදා හදා ගන්න පුළුවන් වටිනාකම් පද්ධති. නමුත් අපි මම විශ්වාස කරන්නේ හුඟක් අය කියනවා ආගම් අතර සංහිඳියාවක් මීට පෙර ලංකාවේ තිබුණා කියලා. මම ඒකත් එච්චර විශ්වාස කරන්නේ නැහැ. මොකද ආගම් අපි අතර තිබුණා යම්කිසි ආකාරයක සංහිඳියාවක්. හැබැයි ඒකට මම වචනය පාවිච්චි කරන්නේ අක්‍රීය සහජීවනයක් කියලා. පැසිව් කෝ එක්සිස්ටන්ස් එකක්. අපි එකට හිටියා තමයි. ගහගත්තේ නැහැ. බැලගත්තේ නැහැ. හැබැයි අපේ ආගම් පිළිබඳව කිසියම් ආකාරයක අවබෝධයක් තිබුණේ නැහැ. අනික අගේ ආගම පිළිබඳව. දැන් මම හුඟක් වෙලාට මම අන්තරාගමික සංවාද වැඩසටහන රාශියකට සම්බන්ධ වෙලා තිනවා. ඒ රාශියේදී මම හුඟක් වෙලාට සිසු ආගමක තිබෙන මේ මං කිව්ව ඔය shared values සම්බන්ධව ඒ ආගමික අපේ ස්වාමීන් වහන්සේලා ආඳින මේ සිවුර පිළිබඳව, අපේ මෞලිකතුමන්ලා ආඳින මේ ඇඳුම පිළිබඳව, පියතුමන්ලාගේ ඇඳුම පිළිබඳව, ඒකේ තියෙන ලක්ෂණ, ඒකේ තියෙන ඉතිහාසය, මේ ඇයි එහෙම දෙයක් කරන්නේ. දැන් සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා දවල් දාහනේ දවල් 12 මාරට පෙර ආතුව වළඳන්න ඕනේ. හුඟක් අය දන්නේ නැහැ. ඇයි ඒ කියලා. මේ මෞලවිතුමන්ලා මේ පළඳින මේ තොප්පිය, ඊළඟට ඇඳුමක් කලිසමක් ඇඳදාම මේ ටිකක් මගල් දෙකක් නැත්තම් තුනක් කොටට අඳිනවා. ඇයි ඒ? මේව ගැන අවබෝධයක් ඇත්ති නැහැ. ඒ නිසා අපි අර එකට හිටියට අක්‍රීය සහජීවනයකින් තමයි ජීවත් වුනේ. දැන් හුඟක් වෙලාවට මේ ගිනි ගන්න ප්‍රශ්නයක් හැටියට එනවා. දැන් හුඟක් වෙලාවට රාජ්‍ය දේශපාලන බලය බෙදා හැරීම පිළිබඳව, නැත්නම් වෙනත් ආගමික අයිතියක් පිළිබඳව, ජනමාර්ගික අයිතියක් පිළිබඳව, අයිතිවාසිකම් පිළිබඳව කතා කරන්න එනකොට මේ එකට හිටිය මිනිස්සු, මේ එකට කාපු බීපු මිනිස්සු, එකට ගමන් ගිය මිනිස්සු යක්ෂයන් බවට පත් වෙනවා. ඒක තමයි අක්‍රීය සහජීවනයේ ලක්ෂණය. ඉතින් මේක මතු පිටින් පේන සහජීවනයක්. ඒ නිසා මේක අපි එකට හිටියට අනිකා පිළිබඳව බිය, සැකය, අවිශ්වාසය හැම වෙලාවෙම තිබුණා අපි ළඟ. ඒ නිසා මම හිතන්නේ කවදාකවත් සක්‍රීය සහජීවනයක් මේ රටේ තිබුණා කියලා. නමුත් දැන් අපිට එවැනි සක්‍රීය සහජීවනයක් කරා පියමං කරන්න අපිට දැන් අවස්ථාව හම්බෙලා තියෙනවා. මොකද හේතුව
මේ අක්‍රීය සහජීවනය විසින් අවසානයේදී අපිට ගොඩනගලා දීලා තිනෝ විශාල භයානක ආගමික නොසන්සුන්තාවයක් සහ ඒකෙන් පීඩාවට විශාල වශයෙන් ජනතාව පීඩාවට පත්වෙන තත්ත්වයකට අපි මුහුණ දෙලා තිනෝ. ඒ නිසා මම හිතනවා මේ ග්‍රන්ථය හරහා අපිට යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් ගොඩනගන්න පුළුවන් වෙලා. මොකද්ද මේ සක්‍රීය සහජීවනය කියලා කියන්නේ? සක්‍රීය සහජීවනයේ එක ලක්ෂණයක් තමයි දැන් අපි හුඟක් වෙලාවට මේ ඉන්ටර්ඩිපෙන්ඩන්සි කියලා වචනයක් අපි පාවිච්චි කරනවා, අන්තර් රැඳියාව කියලා. දැන් මම සිංහල කෙනෙක් වෙන්නේ, බෞද්ධ කෙනෙක් වෙන්නේ සිංහල බෞද්ධ නොවන අනිකා ඉන්න නිසයි. එතකොට මේක හරි වැදගත්. මම නොවන අනිකා ඉන්න නිසා තමයි මගේ මේ අනන්‍යතාවය මට ලැබිලා තියෙන්නේ. ඒ නිසා සක්‍රීය සහජීවනයේදී මේක හරියට තේරුම් ගන්න ඕනේ. මේ අනිකා කවුද? අනිකා සමග අපි කොහොමද එකට ජීවත් වෙන්නේ? අප තුළ මේ කුඩා කාලේ ඉඳලම වර්ෂ ගණනාවක් තිස්සේ, දශකයන් ගණනාවක් තිස්සේ අපේ ඔළු තුල කිසියම් ආකාරයක මේ අනිකා පිළිබඳව අගතියක් කියලා කියන්නේ, අපි ඉංග්‍රීසියෙන් කියන ප්‍රෙජුඩිස් එකක් කියලා. අගතියක් කියලා කියන්නේ විනාශකාරී අනෙක් කිසිම තාර්කික පදනමක් නැතිව මගේ මනසට ඇතුල් වෙලා තියෙන, ඇතුල් කරලා තියෙන විනාශකාරී සිතිවිල්ලක්. නැත්තම් නිෂේධනාත්මක සිතිවිල්ල. ඒක අපේ ආකල්පවල, ගැඹුරු ආකල්පවල ඉතාම ගැඹුරේ එක සම්පත්තක් තියෙනවා, අගතියක්. මේ අගතිය කියන එක හැම වෙලෙම බලනවා අවස්ථාවක් හම්බුත් එළියට එන. ඒක තමයි අගතිය තියෙන ලක්ෂණය. ඒ නිසා සක්‍රීය සහජීවනය ගුණගන්ට නම් අපේ මේ ඔළුවල තියෙන සෙසු ආගම් පිළිබඳව, සෙසු ජනවර්ග පිළිබඳව තියෙන මේ අගතීන් මොනවාද කියලා අපි තේරුම් අරගෙන ඒවා ගැන අපි ඇත්තටම අපලංගේවා තියෙනවා නම් ඒ ගැන ලැජ්ජාවටපත් වෙනවා. එක්කෝ ඒවා අපි ඒවා විපරිවර්තනය කරගන්න ඕන. යහපත් මිනිසෙක් හැටියට අපි මේ අගතීන් ඉවත් කරගන්න උත්සාහයක් දරන්න ඕන. ඉතින් මට දැන් පේනවා මේ සමාජ මාධ්‍ය ජාල දේශ බැලුවහම ඒවට සම්බන්ධ වෙලා ඉන්නේ ගොඩාක් වෙලා මේ තරුණ පරපුර. මේ තරුණ පරපුර තුළ මොනතරම් අගතීන් මේ මනස තුළ තියෙනවද කියන එක ඒවෙන් අපිට පේනවා. කොහොමද මේ තරුවන්ගේ ඔළුවට ඒවා ගියේ? කවුද ඒවා ඇතුල් කරේ? දැන් ඒවෙන් උන්ව මුදව ගන්න අපිට බැරිද? ඒ නිසා මම පුංචි කතාන්දරයක් කියන්නම්. කැනඩාවේ ඉන්නවා ෂෙරෝකීවරු කියලා ආදිවාසී කඩාවක්, ආදිවාසී ජනකොටසක්. මේ ආදිවාසී ජනකොටසේ මේ ෂෙරෝකීවරුන්ගේ සීයා කෙනෙක් දවසක් එයාගේ දරු මුළු මිනිබිරියන් වට කරගෙන පුංචි කතාන්දරයක් කියනවා. කතාන්දරේ මේකයි. දරුවනේ, මගේ පපුව තුල වෘකයන් දෙදෙනෙක් සටන් කරනවා. එක වෘකේ බොහෝම නපුරුයි, කිසි අනුකම්පාවක් නැහැ. හැම වෙලෙම බයෙන් සැකෙන් ජීවත් වෙන්නේ. අනෙක් වෘකයා හැම නෙමෙයි, හරිම ලෙන්ගතුයි, හරිම ආදරණීයයි, හරි සතුටින් ජීවත් වෙන්නේ, හරිම සහකම්පිතයි. අනිකාගේ දුක වේදනාව යට තීරෙනවා. මගේ පපුව තුළ විතර නෙමෙයි, මේ පුංචි ඔබලාගේ පපුව තුළත් මේ වෘකයෝ දෙන සටන් කරනවා. ඕගලන්ගේ තුළ විතරක් නෙමෙයි, ඕගලන්ගේ දෙමව්පියන්ගේ පපුව තුළත් මේ වෘකයෝ දෙන සටන් කරනවා. මේ දකින සමාජයේ දකින සෑම පුරුෂයෙක් ස්ත්‍රියක් තුළම මේ සතු දෙන සටන් කරනවා. ඔවුන් කියාගෙන යනකොට එක මිනිබිරියක් නැකිට අහනවා, "සීයේ, කවුද ඔය සටනින් දිනන්නේ?"
එයා දෙන උත්තරයක්. ඔය සටනේ දිනන්නේ ඔබ පෝෂණය කරන වෘකයා. ඔබ කණ්ඩ බොණ්ඩ දෙන වෘකයා තමයි සටනේ දිනන්නේ. දැන් අපිට පේනවා මේ වෘක සටනක් තියෙනවා සමාජය තුළ. මේ කවුද මේ පෝෂණය කළා තියෙන්නේ? පෝෂණය කරන්නේ. ඒ නිසා මේ සමාජය තුළ සක්‍රීය සහජීවනයක් ගොඩ මම එක සංකල්පයක් ගැන විතරයි කතා කරන්නේ. මට පොත ගැන යම් කිසි අදහස් කීපයක් ප්‍රකාශ කරන්න තියෙනවා. මේ අන්තර් රැඳියාව ගොඩනැගීම සඳහා අපේ තුළ තියෙන මේ අගතියෙන් ඉවත් කිරීම සඳහා කිසියම් ආකාරයකට අපිට වැඩගත් දෙයක් කරන්න තියෙනවා. ඉතින් මේ සක්‍රීය සහජීවනය ගැන කතා කරනකොට බොහොම ඉතිහාසයේ දැන් අපි දන්නවා මේ ක්‍රිස්තු පූර්ව 350ක පමණ ඉතිහාසයේදී ඉන්දියාවේ හිටිය මෞර්ය අධිරාජ්‍යයේ අධිරාජ්‍ය චන්ද්‍රගුප්ත කියලා රජ කෙනෙක්. මේ චන්ද්‍රගුප්ත රජතුමාට හිටිය ආර්ථික උපදේශකෙක් කෞටිල්ය කියලා. නැත්තම් චාණක්‍ය කියලාත් කියනවා. මෙතුමා ලියනවා පොතක්. ඒකේ නම අර්ථ ශාස්ත්‍ර. ඒ ග්‍රන්ථය තුල එතුමා රජතුමාට පෙන්වුම් කරලා දෙනවා මේ රටේ ආර්ථිකයට. ඒ කාලේ මේ ජනවර්ග ජාතිය කියලා එකක් තිබුණේ නෑ, කුලය තමයි තිබුණේ. මේ රටේ ආර්ථිකයට කසල සෝදන්නාගේ පටන් බ්‍රාහ්මණයා දක්වා සියලු දෙනාම දායක වෙනවා. මේ ආර්ථිකය එකිනෙක නෙමෙයි. හරි ලස්සනයි. අදටත් අර බලන්න රටේ ආර්ථිකයට මේ මුස්ලිම් තමුන්නාන්සලා දායක වෙනවා. බෞද්ධයෝ දායක වෙනවා. හින්දු අය දායක වෙනවා. සීලු ජනවර්ග දායක වෙනවා. සීලු ආගමිකයන් දායක වෙනවා. ඒතර මේ ආර්ථිකය එක්කෙනෙක් නෙමෙයි. අපි සීලු දෙනාගේ. මේක තීරුම් ගත දවසට සහජීවනය ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම බොහොම කෙටි කාලයක් තියෙන නිසා මේ ග්‍රන්ථයේ තාමත් වැදගත් අවස්ථා කීපයක් මේ සහජීවනය සම්බන්ධව දැන් එක තැනක තියෙනවා. මෙහෙම අර යුදෙව්වන් සමග අල්ලා දෙවියන් යුදෙව්වන් සමග ඇති කරගත්ත ගිවිසුම සම්බන්ධව විශිෂ්ට සමාජ සැකැස්මක් සඳහා මූලික සිද්ධාන්ත කීපයක් ඉදිරිපත් කළා තියෙනවා. හරිම ලස්සනයි. ඒ මූලික සිද්ධාන්ත අපි හදාරනකොට අපි කියවනකොට අපිට පේනවා ඒ සිද්ධාන්ත සෙසුආගම්වලත් බෞද්ධාගමෙත් මේ වගේ දේවල් තියෙනව නේද කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දෙමෝපියන්ට සැලකීම, ඔවුන් නඩත්තු කිරීම, ඔවුන් සමඟ යහපත් අවුරින් කටයුතු කිරීම අල් කුරාණය ඒ ජනතාවට කියලා දෙල තිබෙනවා. ඒක ඒ වගේම දැන් බුද්ධ දර්ශනය ගත්තහම සූත්‍ර පිටකේ බුද්ධක නිකායට අයත් මහා මංගල සූත්‍රයේ මාතා පිතු පත්තානං පුත්තදාරස්ස සංගහෝ අනාකූලාච කම්මන්තා ඒතම් මංගල මුත්තම. ඒක තමයි කියන්නේ මෞප්‍යන්ට උපස්ථානය, ඔවුන් රැකීම, අඹුදරුවන්ට සංග්‍රහ කිරීම මේ ආගම්වල තියෙනවා. මේ සහජීවනය. ඊළඟට අපිට ඉතා වැදගත් ඉගැන්වීම් කීපයක් තියෙනවා. අපි සමගි සන්ධානය ගැන කතා කරනකොට මේ ග්‍රන්ථයේ පිටු 93 හරිම ලස්සනයි. ඔබලා මා ඔබලා වෙත පෑ දයාව සිහිපත් කරන්න. මා සමග ඔබලා ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කරන්න. මමද ඔබලා සමග ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කරමි. උචර ලස්සන මෙයා සහජීවනය.
දයාව. ඊළඟට සත්‍ය වෙනුවෙන් දැන් අපි දන්නවා සමගි සන්ධානය ගැන කතා කරනකොට සමගි සන්ධානය කියන එක මේකට අපි කියන්නේ රීකන්සිලියේෂන් කියලා. සමගි සන්ධානය ගැන කතා කරනවා. සමගි සන්ධානය රඳාපවතින්නේ ප්‍රධාන වශයෙන් කුළුණු හතරක් මත. පළවෙනි එක සත්‍ය, දෙවෙනි එක යුක්තිය, තුන්වෙනි එක කරුණාව දයාව, හතරවෙනි එක සමාව දීව. මේ අද මේ රටේ සමග සන්ධානයේ ගොඩනගෙන ඒ කාර්යයේ නිරත වෙලා ඉන්න උදවියට මේ ග්‍රන්ථයෙන් මේ කාරණා හතර පිළිබඳව අර මුලින් කිව්ව සහජීවනයට විතරක් නෙමෙයි සමග සන්ධානයටත් වැදගත් වෙන මූලික සංකල්ප මේ ග්‍රන්ථේ පුරාම තියෙනවා. දිව යනවා. එක තැනක කියනවා සත්‍ය සමග අසත්‍ය මිශ්‍ර නොකරන්න. එසේ මිශ්‍ර කොට අවුල් සමාජය අවුල් නොකරන්න. ඔබලා දැනුවත්ව සත්‍ය වසන් නොකරන්න. කොච්චර වැදගත්. ඊළඟට සකාත්. ඒ කියන්නේ එක්තරා ආකාරයකට දිලින්දංගේ ආර්ථික අභිවෘද්ධිය සඳහා ධනවතුන්ගේ අයකරන බද්දක් හැටියට තමයි සකාත් කියන එක සූදානම් කරලා තියෙන්නේ. නමුත් ඒකේ වචනයක් ඒකේ නියම තේරුම පාරිශුද්ධ භාවයක්. හරිම පිරිසිදු දෙයක්, පිරිසුදු සිතින් කරන්න ඕන දෙයක්. ඒක එක්තරා ආකාරයකට අධ්‍යාත්මික දෙයක් හැටියට තමයි සැලකන්නේ. ඊළඟට දැන් මෙතන භාෂාව ගැන කතා ගත්තාම මේ ග්‍රන්ථයේ තියෙන භාෂාව සිංහල භාෂාව බොහෝම සෞම්‍යයි. හරිම කියවන්න හරිම ලේසි ආසහි දෙනවා. දැන් එක තැනක මේ දැන් ඉස්ලාම් ධර්මයේ තියෙන මේ අපි දන්නවා සලාත් කියන්නේ යාඥාව. ඒ යාඥාව කරන හැටි ගැන කියලා දීලා තියෙනවා. ඒකට රුකු කියලා වචනයක් තියෙනවා. රුකු කියලා කියන්නේ මේ නැමෙන විදිහ. යාඥාවල් කරනකොට නැමෙන විදිහ. මේක අපේ භාෂාවට ලාංකීය සිංහල භාෂාවට ගැළපෙන විදිහට රුකුල කියලා වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒක ලස්සනයි. අර රුකු කිව්වහම අපිට ටිකක් ටිකක් නුහුරුයි. නමුත් රුකුල කිව්වහම ඒක ටිකක් මනාරයි. ඒ වගේ මේ ග්‍රන්ථය පුරාම ඒ විදිහේ දේවල් අපිට දකින්න පුළුවන්. ඊළඟට දැන් යුද්ධය අපි යුද්ධයක් තිස්ස උරුදු යුද්ධයක් කර සම්බන්ධ වුණානේ. මේකේ යුද්ධය කරන හැටි කියලා. මේවා ඉගෙන ගත්තා නම් යුද්ධය ඔහොම නෙමෙයි කරන්නේ. ස්ත්‍රීන් ළමුන් ඝාතනය නොකරන්න. හිංසනය සහ කොල්ල කෑම තහනම් කර. යුද්ධයේදී ඒව කරන්න බෑ. සීමාව ඉක්මවා කටයුතු කරන්න බෑ. මුස්ලිම් ප්‍රජාවට අන් අය යුද්ධය ප්‍රකාශ කළ විතරයි යුද්ධයකට යන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මුහුණට ප්‍රහාර එල්ල කරන්නත් බෑ. ඒවා බොහොම හරි ලස්සනයි. ඊළඟට සමාව දීම ගැන දැන් අර සමගි සන්ධානයේ අවසාන වෙල අවස්ථාව සමාව දීම ගැන. පන්සිය දහතුන පිටුවේ හරිම ලස්සනට කියනවා මුස්ලිම් ප්‍රජාවට හිංසා කළද එවැන්නෙකු එම තත්ත්වෙන් මිදී දෙවියන් වෙත පැමිණියොත් ඔහුට සමාව දිය යුතුයි. එම තත්ත්වෙන් මිදී කියලා කියන්නේ රිපරේෂන්. තමන්ගේ වැරද්ද හරිගස්සා ගත්තොත් සමාව දීමේ
අවදි කීපයක් තියෙනවා. සමාවදීමේදී තමන් කළ වැරද්ද පිළිගන්න ඕනේ, මගේ අතින් එහෙම වැරද්දක් සිදුනා කියලා පිළිගන්න ඕනේ, ඒකේ වගවීම වගකීම බාර ගන්න ඕනේ, ඊළඟට සමාව අයදින්න ඕනේ. සමාව අයදලා තමන් වරදින් නිදහස් වුණා කියලා පෙන්නන්න ඕනේ, ඊළඟට තමන් කළ වරද නිවැරදි කරගන්න ඕනේ. ආයි එවැනි වරදක් මාතින් නොවෙනවා කියන එක. එහෙම ඒ පියවරට ආවට පස්සේ තමයි වින්දිතයා චූදිතයට ඒ සමාව දෙන්නේ. ඉතින් මේ ධර්මයේ මේක කියලා තියෙනවා. එවන් තත්වෙන් මිදී දෙමියන් වෙතාවත් කොච්චර අපුරුද. ඉතින් මේවා මේ ග්‍රන්ථයේ පුරාම මේ දේවල් තියෙනවා. ඊළඟට ඉස්ලාම් ධර්මයේ මෙතුමා ඉතා පැහැදිලි කරලා තියෙනවා. මත් පැන්ස සූදුව යන දෙකම පාපතර ක්‍රියාවන් හැටියටත්, ඒ වගේම වහල් ක්‍රමය පොලී ක්‍රමය පාපතර ක්‍රියාවන් හැටියටත්, ඒ වගේම සූනියම් ඔය තියෙනනේ සූනියම් වැඩ, ඒක මං හිතනවා සිංහල අයට හුඟක් වැදගත් වෙයි මේ පොත කියවුවොත්. සූනියම් යනු දෙවියන් ප්‍රතික්ෂේප කිරීම තරම් පාපයක් කියලා. ඒ නිසා බොහොම මේ වගේ රක්ෂ මනහර ඉගැන්වීම් මේ අල් කුරානයේ තියෙන ඉගැන්වීම් සිංහල පාඨකයන් මේවා හරියට අපිට කියව ගන්න ඒ අවස්ථාවක් ලැබුණොත් මම හිතනවා ඉතා වැදගත් වෙයි කියලා. ඉතින් අවසාන වශයෙන් මම හිතනවා මේ ග්‍රන්ථය අද එළි දක්වලා මෙතනින් මේ වැඩසටහන ඉවර වෙන්න දෙන්න අවශ්‍ය නැහැ. මම එදා පෙරේදත් මේ සාකච්ඡාවේදී කිව්වේ ඒක තමයි. මේ මෙතනින් පස්සේ මොකද්ද? ඒක තමයි වැදගත් වෙන්නේ. මෙතනින් පස්සේ අපි යම් කිසියම් ආකාරයක මේ සමාජය තුළ ඉන්න වෙන සෙසු ආගම් වලට ඉන්න අපේ ස්වාමීන් වහන්සේලා ගුරුකුලතුමන්ලා ඊළඟට පියතුමන්ලා පැවිදි සොහිරියන් මේ සියලු දෙනාම එකතු වෙලා කිසියම් ආකාරයකට අපිට වැඩපිළිවෙලක් සමාජය නිර්මාණය කරන්න වෙනවා. මම හිතනවා මේ නලීමිල් කණ්ඩායම ලංකාවේ ඉන්න මේ ඉස්ලාම සමාජයේ ක්‍රීම් එක නේද, බුද්ධි මණ්ඩලය. මම හිතනවා ඔබතුමන්ලාට විශාල අපි හැමෝට ඔබතුමන්ලාට විතර නෙමෙයි අපි හැමෝට විශාල වගකීමක් තියෙනවා මේ සමාජය සුවපත් කරන්න. මේ සමාජයේ ලෙඩ වෙච්ච සමාජයක් මේ සුවපත් කිරීමේ කාර්යයට අපි අතපොවන්න ඕනේ. තමුන්නාසලාගේ තියෙන මේ බුද්ධි බලය ඒක මම හිතනවා මේක හොඳ අවස්ථාවක්. මේ නලීමිලා ඔබතුමන්ලා මේ වැඩේට දැන් ඉදිරිපත් වෙලා ඉන්න එක ගැන දැන් මං හුඟක් වෙලා නලීමිලා කීප දෙනෙක් එක්ක වැඩ කරා. ෆලිල් නලීමි, ෆිර්තවුස් නලීමි, මෞලවිතුමන්ලා රාශියක් එක්ක වැඩ කරලා තියෙනවා. නමුත් මම හිතනවා මේ අභ්‍යාසයත් හරහා සමාජය වෙනත් ආකාරයකට හරවන්න හැරුම් ලක්ෂයක් හැටියට මේ ග්‍රන්ථය පාවිච්චි කරමින් මම හිතනවා අපි හැමෝම එකතු වෙලා මේ කාර්යයට අත තියමු. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව දුන්න එක ගැන.